පාස්කු බෝම්භ පිපිරීමෙන් පස්සේ අපේ පල්ලිවල හෝටල්වල විශාල සංඛ්‍යාවක් මැරුණා. මිනිස්සු අහන ඇයි මේ අය මැරුණේ? ඇයි අපි මෙතෙන්ට ඉලක්ක කරගත්තේ? ඒක ISIS එකෙන් කරේ. සමහරු කියන්නේ මේක මුස්ලිම් ප්‍රජාතම දාන්න හදන. ඒක වැරදි. කවුද කරා නම් එයා අල්ලගෙන දඬුවම් කරන්න ඕනේ. අන්තිමට මේ ගැන විභාග කරා. ඒ පාරිකම මුස්ලිම් ඇමතිවරු මේකට බාධා කරනවා කියලා. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් ක්‍රේ චෝදනාවක් තිබුණොත් ඒ ගැන පරීක්ෂා කළ වැරදිකාරයක් වුණාම තමයි එන් වෙන්නේ. මුස්ලිම් ඇමතිවරු තමන්ගේ ඇමතිගම් වලින් නියෝජ්‍ය ඇමතිගම් වලින් ඔක්කොම ඉල්ලලා අස්සුණා. අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ මේ විභාග වලට. ඊට පස්සේ අපි නිදොස් නම් අපි ගැන සැලකලා බලන්න කිව්වා. තේරුම් කාරක සභාවත් ගිහින් ඒව ගැන හොයලා බැලුවා. දැන් සමහරුව කියලා තියෙනවා පොලිසිය වාර්තාව ප්‍රතික්ෂේප කරන්න කියලා. දැන් ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි ස්වාමින් වහන්සේ. මොකද මේ කණ්ඩායම මේ ISIS පාස්කු ඉරිද බෝම්බ ප්‍රහාරයයි ඒ කණ්ඩායම ඇතුළ කරපු ඒ කණ්ඩායම සම්පූර්ණයෙන් කරපු අයයි කොටසක් තමයි මේ කරේ අපේ ඇමතිවරු අයින් වුණා. ඒක රිෂාඩ් ඇමතිතුමාට විරුද්ධව හිටපැමිණි චෝදනා තිබුණේ ඔක්කොම බලලා වාර්තාව දැම්මේ. ඇත්ත වශයෙන්ම මේ එක වාර්තාවක් අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සම්පූර්ණ විභාගය කර CID කණ්ඩායමේ වාර්තාව ගැන විශාල සැකයක් එනවා. මේ සැකකරුවන් වෙනුවෙන් ඉන්න නීතිඥයට කියන්න පුළුවන් කරුණාකරලා මේ සාක්ෂි පිළිගන්න එපා. මේ වාර්තාවෙන් කොටසක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. කිසිම වාර්තාවක් කොටසක් ප්‍රතික්ෂේප කළ කොටසක් පිළිගන්න බෑ. පිළිගන්නවන ඔක්කොම පිළිගන්න ඕනේ. නැත්තම් ප්‍රතික්ෂේප කරන ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා. එහෙම කරොත් මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ ඇත්ත වශයෙන්ම CID කරපු මේ කණ්ඩායම මාස දෙකකින් කරපු වැඩ කටයුතු අඩපණ කිරීම. ඒ නිසා CID වැඩ කටයුතු ඉවර කළා තියෙන මම දන්නවා ඒ වාර්තා ගණනාවක් කියලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමය හොයාගෙන එයාට විරුද්ධව නඩු දාන්න ඕනේ. අපි එයාට විරුද්ධව ක්‍රියා කරන එක සාර්ථක කරන විදිහට කරගෙන යන්න ඕනේ.